ලස්සන වුණාට හිනාව ලස්සන නෑ නේද? බලන්නකෝ ඩෙන්ට පාවිච්චි කරන අය. හිතේ බයක් නැතුව ලස්සනට හිනා වෙන්න අදම ඔබත් ඩෙන්ටා ටූත් බ්‍රෂස්ම පාවිච්චි කරන්න. ඩෙන්ටා ඔබේ සිනහවේ ආරම්භය. ඊයේ දවස රංගන පෝය දවසනේ බොහෝ වෙලාවට බෞද්ධයන් කියලා ඉතාමත් ආඩම්බරෙන් කතා කරන අයට මේ පෝය දවසේ තමයි පන්සල මතක් වෙන්නේ. ඒ වගේම තමයි අපේ භික්ෂුන් වහන්සේලා මතක් වෙන්නෙත් පෝය වගේ දවසක තමයි. මේ හුඟක් අයට නෙමෙයි, සමහරක් අයට තමයි එහෙම මතක් වෙන්නේ. ඉතින් මේ පොය දවසට පෙර දවස් කීපයකට පෙර එක්තරා සිදුවීමක් වුණා. ඒ තමයි අරිසිමලේ ආරණ්‍ය සේනානායක සම්බන්ධව ප්‍රශ්නයක් ඇති වුණා. විශේෂයෙන්ම තිරුකුණාමල දිස්ත්‍රික්කේ තමයි මේ පන්සල පිහිටලා තියෙන්නේ. මීට කලින් net fm බැලුංගල මේ සම්බන්ධව අනාවරණයක් කළා. හරියටම මේ පහුගිය අවුරුද්දේ ජූලි මාසේ 21 වෙනි තරංගන. ඔව් නේද? ඒකද අපි කතා කරා තිරුකුණාමලේ දිස්ත්‍රික්කේ කුච්චවේලේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ තියෙන මේ අරිසිමලේ ආරණ්‍ය සේනාසන මේ විහාරස්ථානයේ නොයෙකුත් ආක්‍රමණ වලට ලක් වෙලා තියෙනවා කියලා. මොකද මෙතන ඓතිහාසික වශයෙන් බොහෝ වැදගත් ස්ථානයක් විදිහට හඳුන්වන්න පුළුවන්. මොකද තපස්සු බල්ලුක වෙළඳපෑයන් ලංකාවට ගොඩ බැහැපු ස්ථානයේ විදිහට සැලකෙන මේ ස්ථානේ පුරාවිද්‍යා වටිනාකමක් තිබෙනවා, ඓතිහාසික වටිනාකමක් තියෙනවා. එහි නටබුන් බොහෝ සෙයින් විනාශ වෙලා තියෙනවා. ඒ වගේ නටබුන් විනාශ කරපු අන්තවාදී කණ්ඩායම් සම්බන්ධයෙන් තමයි චරිත අපි පහුගිය වැළුම්ගල වැඩසටහනකදී අපි මේ අවුරුද්දකට කලින් ඒ අනාවරණය කළේ. මොන දැන් මොකද වෙලා තියෙන්නේ? අරිසිමලේ ආරණ්‍ය සේනාසනයේ පිහිටලා තියෙන තිබුණම දිස්ත්‍රික්කයේ කුච්චවේලි ලේකම් කොට්ටාසේ පුල්මුඩේ කියන ගමේ. එතකොට මේ පුල්මුඩේ කියලා කියන්නේ 90% මුස්ලිම් ජන ප්‍රජාතියක් ඉන්න ගම්මානයක්. වැඩිපුරම අපිට බෞද්ධ නටබුන් පිටලා තියෙන ප්‍රදේශයක්. අරිහිමලේ ඓතිහාසික වශයෙන් වැදගත් බොහෝමයක් තොරතුරු තියෙන අපේ පෞරාණික නටබුන් සිද්ධස්ථානයක්. තපස්සු බල්ලුක වෙළඳුන් කේත ධාතු අරගෙන ගොඩබැස ස්ථානය. එතකොට මේ ස්ථානේ වරින් වර මුස්ලිම් අය ආක්‍රමණය කරගෙන ඇවිදිලා දැන් බොහෝම පොඩි ප්‍රමාණයකට දැන්ද සීමා වෙලා තියෙනවා. මේ ටික රැකගන්න අපි දෙවන්ත මදිවාරය පුදුම වෙහෙසක් ගන්න සිද්ධ වෙලා තියෙනවා. එතකොට කාලයක් තිස්සේ ප්‍රශ්නේ දිගින් දිගටම වරින් වර පැන නැගුණා. ඒ අවස්ථාවේදී අපි කියා හිටියා අවශ්‍ය අදාළ අන්තවලට නිලධාරීන්ට මේ පුරාවිද්‍යා භූමිය, ඒ වගේම පූජා භූමිය මැනුම් කටයුතු කරලා නිරවුල් කරලා දෙන්න කියලා. මේදී මැනුම් කටයුතු කරන්න වරින් වර උත්සාහ ගත්තත් මේ මුස්ලිම් මහා අන්තවාදී මිනිසුන්, මුස්ලිම් හැම කෙනාම නෙවෙයි මුස්ලිම් අන්තවාදී පිරිස ඉන්නවා පුල්මුඩේ කියන ප්‍රදේශවල. ඉතින් මේ අය දැඩි ලෙස විරෝධය පාමින් ඒකට එරෙහිව පූජා භූමි පුරාවිද්‍යා ඉදන් මැනුම් කටයුතු කරන්න දෙන්නේ නැතුව සෑහෙන ගැටලු ඇති කරන්න පටන් ගත්තා. උතුරු නැගෙනහිර දෙපළාතේ සහ තමන්කඩුව දිසාවේ ප්‍රධාන සංඝනායක අරිසමලේ විහාරාධිපති පනාමුරි තිලකවන් ස්වාමීන් වහන්සේ තමයි ශරීර ඒ සිද්ධිය සම්බන්ධයෙන් විස්තර ගෙනාවේ. ඔව්, දැන් රංගන මේ පහුගිය දවසක විශේෂයෙන්ම පොයට පෙර මේ සිද්ධිය සම්බන්ධයෙන් විශාල කතාබහක් ඇති වුණා. විශේෂයෙන්ම මේ ස්වාමීන් වහන්සේලාට එක්තරා අන්තවාදී පිරිසක් ඇවිල්ලා ප්‍රහාර එල්ල කරන්න ආරම්භ වුණා. ඒ වගේම තමයි පන්සලට අයිති කියලා ස්වාමීන් වහන්සේ කියන ඇතැම් ප්‍රදේශ අල්ලගෙන බලහත්කාරකම් කරනවා කියලා කිව්වා. හැබැයි අපි මේක 2015 පහුගිය අවුරුද්දේ අර කිව්වා වගේ ජූලි මාසේ 21 වෙනිදා අනාවරණය කරමින් කිව්වේ මේ වගේ බලපෑමක් ඇති වෙන්න පුළුවන් කියලා. එතකොට මේ බලපෑම ඇති වෙන්න දීලා හුඟක් අය නිහඬව හිටියා. ඉතින් ඒක එන්න එහෙම ආවත් හරිය හොඳයි කියපු කට්ටියන් හිටියේ. ඉතින් ඔන්න දැන් ඒක උණා. හැබැයි උණෙන් පස්සේ දැන් මෙතනින් එහාට මොකද්ද මේ ප්‍රශ්නේ විසඳා ගන්න ඕනේ? දැන් හුඟක් දෙනෙක් මේකට කියන්නේ හරි ජාතිවාදී ප්‍රශ්නයක් මේක කියලා කියන්නේ. කටාරින්න බයයිනේ හුඟක් අය. මේ අරියකමන් බයයි දැන් හිර කරයි කියලා. ජාතිවාදීනේ ඊළඟට. කියන්නේ පන්සලක් බේරගන්න නම් පන්සලක් ගොඩනගනවා නම් හිරගෙවල් ඉදි වෙනවට වඩා වැදගත් නේ. ඒ කොයේ හෝ තැනක මම කියන්නේ ඒක උතුරේ හරි හේවා දකුණේ හෝ වේවා කොයේ හෝ තැනක පන්සලක් හරි ආගමික ස්ථානයක් හරි ගොඩනගනවා නම් ඒකට විරුද්ධ වෙන්න බෑ. හැබැයි නීති අනුකූලව නේ. හැබැයි මේ වෙන්නේ ඒක නෙමෙයි. මේ නිකන් ජාතිවාදී කියන පාට් එක දාලා අර මේ ඔය උතුරේ ඉන්නවනේ මේ මුගා කමාරුකම් තියෙන කට්ටිය. ඒගොල්ලන්ට විරුද්ධ කතා කරන්න බෑනේ මේ දකුණේ ඉන්න කට්ටියද නේ. පැරද්දක් කරනවා නම් තරාතිරම නොබල කතා කරන්න පුළුවන් කොන්දක් තියෙන්න ඕන. ඉතින් ඒ කොන්ද නෑ දකුණේ ඉන්න හුඟක් කට්ටියට. දැන් ඒක වෙලා තියෙන්නේ ජාතිවාදී කියලා ගැහුව ගමන් හිරේ දායි කියලා බයයි. අපි එහෙම නෑ. ඒ නිසා ඒකට අපි කතා කරනවා. ඔව් මොකද අපිට අත්දැකීම් තියෙනවා. අපි උතුරු නැගෙනහිර පළාත්වල විහාරස්ථාන වලට අපි ගිහිල්ලා උන්වහන්සේලාගේ සෝදොක් විමසලා බලනකොට චරිත අපි දැක කාරණාව තමයි
පන්සල රැක බලාගන්න පන්සල වැඩ දියුණු කරන්න විතරක් නෙවෙයි පන්සල දානිමාර දෙන්නවත් මේ කවුරුත් නැහැ. ඉතින් ඒ ඉන්න වැඩවසන ස්වාමින් වහන්සේලා බොහොම සුළුතරයක් උන්වහන්සේලා දැඩි කැපවීමක් කරලා තමයි මේ විහාරස්ථානයේ පවත්වා ගැනීම සහ එහි ඉන්න සුළුතරයක් වූ මේ බෞද්ධයින්ට අදාළ ආගමික වත් පිළිවෙල කරන උන්වහන්සේලාගේ මග පෙන්වීම ලැබෙන්නේ. වැබෙන් අනිත් එක කාරණාව තමයි උන්වහන්සේලාට මෙච්චර එහෙම මේ යුද්ධ කර කර පන්සල් හදාගන්න උමනාවක් තියෙන්න ඕනේ නැහැ නංගන. දැන් මේ අපි දන්නෝනේ මේ සුරසැප විඳින ඇයත් ඉන්න ඕනේ බොහොමයක් මේ පැතිවලනේ. ඕනනම් ඒගොල්ලන්ට පාර්ලිමේන්තුවට ගිහිල්ලා වාහනයක් තියාගෙන එහෙම කරගෙන ඉන්න පුළුවන්. දුක බලන්නම් ඉතින් උතුරු නැගෙනහිර පළාතේ පන්සල් කර යන්න ඕනේ. යන්න ඕනේ. මේ උන්වහන්සේලා යම් කිසි රට ජාති ආගම වෙනුවෙන් යම් කිසි මෙහෙයක් සිද්ධ කරන්න උත්සාහ ගන්නවා. ඒ උත්සාහ ගනේද්දී යම් කිසි විදියකින් ප්‍රශ්නයක් එනවා නම් ඒවට මැදිහත් වෙන්න ඕනේ. ඒවට කතා කරන්න බය වෙලා ඉන්න හොඳ නැහැ. ඒ නිසායි අපි කියන්නේ මේ ප්‍රශ්න දුරදක නොයා වළක්වා ගත යුතු. ඒ නිසාම තමයි net fm බැලුංගල රංගන කිව්වා වගේ මේ මැදිහත් වීම කරන්නේ. දැන් ඔන්න මේ පන්සලට අර අපි කිව්වා වගේ ප්‍රශ්න ඇති වුණානේ. හැබැයි මේ පන්සල මෙහෙම තනි වෙලා තිබුණාට එක්තරම් මුස්ලිම් ගම්මානයක් තුල තනි වෙලා තිබුණාට හැබැයි තවත් උත්සාහයන් නරන් තියෙන උන්වහන්සේලා. ඒ නිසා මේ තවත් පන්සල් ටිකක් වැඩි කරගන්න පුළුවන් වෙලා තියෙනවා. බලන්න ඒ වුණාට විච්චදී. දැන් අර්ශමලේ විහාරස්ථානි මුලි කරගෙන ආරණ්‍ය සේනාසන 14 පවත්වගෙන යනවා. එයින් 8ක දැන් මේ මොහොතේ සංගය වැඩ ඉන්නවා. එයින් දැන් මේ මොහොතේ මේ පසුගිය දිනේ වල තිබිච්ච සිදුවීම් වෙලාවෙත් අපේ අනිත් ශාන්තිපුර විහාරස්ථානෙට ගිහිල්ලා 8 දෙනෙක් විතර පිරිසක් බයික් වලින් ගිහිල්ලා මම හොයලා තියෙනවා ආයුධත් අරගෙන. ආයුධ කියලා කියන්නේ කැටි අරගෙන කැටිපොළු. ඒ වගේ ඒ වෙලාවේ මම අර්ශමල භූමියේ හිටියේ. එතන ඉඳන් අර්ශමලේ ඉඳන් කිලෝමීටර් 5ක් විතර දුරින් තියෙන ශාන්ති විහාරය. ඊට පස්සේ හවසක් ගිහින් තියෙනවා උදේ ගිහින් තියෙනවා. උදේ ගිය වෙලාවේ එතන හිටපු පොලිස් ආනන්දේට මේ අය මොනගේ මේ හම්බ වෙලා තියෙනවා පොලිස් ආනන්දේ තරජනය කරලා ගහන්න පැනලා පොලිස් ආනන්දේ බයේ පස්සෙන් පස්සට ගිහලා වැටිලා. ඊට පස්සේ පොලිස් ආනන්දේ මේ වෙනකොට ඒ ගෙදරට ගෙවල් වලට කතා කරලා ආනන්දේ ගෙදර ගිහිල්ලා තියෙනවා. එතකොට සෑහෙන අඳ අපට තොරතුරු කියනවා ආයි ඉන්නේ නැහැ පන්සලට ආරණ්‍යට ආපෝ ඉන්නේ නැහැ මේ පළාතේ ඉන්න බයයි කියලා ඒ පොලිස් ආනන්දේ ඒ මට්ටමට ප්‍රකාශ කරනවා. ඔන්න දැන් ඕක තමයි බලාපොරොත්තුව. ප්‍රශ්නේ එන්නම දැන් උග්‍රතර හැරිලා තියෙන්නේ. රංගන බෞද්ධයෝ කියලා කෑ ගහලා කියන එක හොඳයි. ඒක ආඩම්බර වෙන එකත් හොඳයි. හැබැයි බෞද්ධයන් හැටියට බලන්නකො අපිට තියෙන ප්‍රශ්න ටික. දානෙකට වඩම්මවා ගන්න ස්වාමින් වහන්සේලා ඉන්නවද? කී දෙනෙක් කවට ගම්මාන වලින් පන්සලේ කොහමදට එකතු කරන්න ඕන දානෙට වඩම්මවා ගන්න? මේ ඉතින් ඕ වගේ ප්‍රශ්න තියෙන පිරිතක් කොහමද සංවිධානය කරන්නේ? හරි අමාරුයිනේ. මොකද ස්වාමින් වහන්සේලා හිඟයි. ඒ වගේම තමයි දැන් අලුතෙන් සාමරේණ ස්වාමීන් වහන්සේලා මේ ශාසනය සඳහා එහෙම එන්නේ නැහැ. එතකොට මේ වගේ ගැටලු රාශියක් මේ බෞද්ධයන්ට තියෙනවා. දැන් ඉතින් එහෙම ස්වාමීන් වහන්සේලා විහාරස්ථානයක බාරකාරත්වය අරගෙන උතුරු නැගෙනහිර පළාතේ මේ විදිහට කටයුතු කරගෙන යද්දී උන්වහන්සේලාට පන්සලෙන් යන්න, පන්සලෙන් ගෙදරට යන්න ඉඩ හැදෙනවා නම් ඒක ලොකු ප්‍රශ්නයක් නේ. ඉතින් මේ ගැන සොයා බලන්න මොකද අපි කලින් කිව්වේ මේක නියපොත්තෙන් කඩලා දාන්න පුළුවන් ප්‍රශ්නයක් තමයි මෙතන තියෙන්නේ. ඒක निराකරණය කරමු කියලා. හැබැයි ඒක කරන්න කවුරුත් ඉදිරිපත් වුණේ නැහැ. අපි කතා කළා කරන්න ඕන දේ කිව්වා. හැබැයි කවුරුත් කරන්න මැදිහත් වුණේ නැති නිසා අද ප්‍රශ්නේ උඩුදුවලා අද නියපොත්තෙන් අන්තිමිද්දී පොරවෙන් කපාලා ඉවර කරගන්න බෑ. මොකද මේ ඇවිල්ලා මේ අන්තවාදී පිරිස් ඇවිල්ලා තර්ජනය කරලා පන්සලට ගිහිල්ලා පොඩි මේ ස්වාමින් වහන්සේලාව බය කරලා එලවල දාන්නනේ හදන්නේ. එතකොට එක පැත්තකින් දන්නවනේ කාටද වාසි වෙන්නේ කියලා මේකේ. දැන් අපිට බෞද්ධයන් හිටිය ප්‍රශ්නයක් තියෙනවා කියන එක අපි කිව්වා. ඒවා අපි අවබෝධ කරගෙන තියෙනවා. හැබැයි එතනින් එහාට ගිහිල්ලා මේ චණ්ඩි පාට් එක දාලා මේ කඩු අරන් ගිහිල්ලා කිනිසි අරන් ගිහිල්ලා ස්වාමින් වහන්සේලාව පන්සලෙන් එලවන්න හදනවනම් මේකට මැදිහත් වීමක් සිද්ධ වෙන්න ඕන. ඉතින් මේ දැන් අර ස්වාමින් වහන්සේ දැන් කියනවා දැන් බය වෙලා ඉතින් පොඩි මට 13 වැනිදා උදේ කතා කරලා කිව්වා ඒ කට්ටිය ඇවිල්ලා ඉතින් බෑන්නවලේ තමයි මුස්ලිම් කට්ටිය බෑන්ලා කිව්වලු කෑවෙන්න ඉස්සලා යන්න කියලා. එහෙම තමයි ඉතින් කිව්වේ. ඊට වැඩියෙන් විස්තරයක් කිව්වේ නෑ. මට කතා කරලා කිව්වා මං කිව්වා ඊට පස්සේ දැන් ඉන්න භයානකයිනේ. ඔව් ඒ කියන්නේ තල්ලු කරලා එහෙම දේවලුත් වෙලා තියෙනව නේද? එහෙම විස්තරයක් කිව්වේ නෑ. කොහමද මෙයා බය වෙලා වැටිලා හරි මේ තියෙනවා. මං කිව්වා දැන් එන වාහනේක මොකේ කාරි නැගලා අනුරාධපුරේට එන්න කිව්වා. ඉතින් සල්ලි තිබ්බේ නෑ නියතේ. ඒ සල්ලි තිබ්බේ නැති හින්දා මේ ඊට පස්සේ අර වැලි අදින ඒක තමයි එල්ල තියෙන්නේ මේ අන්වල් ප්ලේට් එකක් මේ ආමිගේ නවයි එක. හා 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 රංගන මේ අපි දන්න
ඉතිහාස කතාවල නම් තියෙනවා මහාන වුණත් පන්සලේ ඉන්න බෑ අම්මයි තාත්තයි දුක් විඳිනකොට. ඉතින් ඒ මහානදම්ම අතහැරලා දාලා අම්මගේ තාත්තගේ ජීවිතේ ගොඩ නගන්න ගියපු ස්වාමීන් වහන්සේට ඕන තරම් අපි දැකලා තියෙනවා දන්නවා ඉතිහාසෙ ඉන්නවා. හැබැයි මේ අන්තවාදීන් ඇවිල්ලා කඩුගිනිසි වලින් පහර දීලා හදලා මේ ස්වාමීන් වහන්සේලා බිය කරලා චන්ඩි පාට් එක දාලා ඉවර වෙලා ගෙදර යවන එක අපි අහලා නැහැනේ එහෙම. දැන් හරියට කලින් සඳහන් කළා වගේ ඇත්තටම අපේ මේ සාමනීර ස්වාමීන් වහන්සේලා බවට පත් වෙන්නේ කුලදරුවන් සාසනයට පූජ කරන බොහොම අඩුයිනේ. ඉතින් මේ අදාළ මේ අපි කතා කරපු මේ තාත්තා තමන්ගේ පවුලේ ඉඳපු පුතුන් දෙදෙනෙක්ම සාසනයට පූජ කරලා තියෙන තාත්තා කෙනෙක්. ඉතින් දරුවන් ඒ තරම් හැඟීමකින් සාසනය ගැන හැඟීමකින් ගෞරවයකින් මේ සාසනයේ පැවැත්ම උදෙසා පූජ කරලා තිනවා. හැබැයි අවසානයේදී ලැබෙන අත්දැකීම තමයි පන්සලේ වැඩවසන තමන්ගේ සාමනීර ස්වාමීන් වහන්සේ මේ අන්තවාදී කල්ලි කණ්ඩායම් වල තියෙන බයට නැවත ගෙදරට වඩම කරන්නේ. මෙතන තව සුවිශේෂත්වයක් තියෙනවා. මේ ස්වාමීන් වහන්සේලා ගත කරන්නේ මේ අපේ මේ කොළඹ මේ ගම්පලාත් වල තියෙන තත්ත්වෙ නෙමෙයි. මේ කිසිම බෞද්ධෙක් කෙනෙක් නොමැති තැනක. එතකොට වෙනත් අන්‍ය ආගමිකයන් සැරිසරන ප්‍රදේශවලදී. ඒතර දානයක් දෙන්න කවුරුත් නැහැ. මේ ස්වාමීන් වහන්සේලාම පන්සලේම දාන කටයුතු සිද්ධ කරගෙන කොළඹින් දානයක් අරගෙන ගියොත් කොළඹින් යමක් දුන්නොත් විතරයි යැපෙන්න තියෙන්නේ. ඒ අවට ඉන්න හමුදා කඳවුර වල ඉන්න පිරිස් තමයි මේ ස්වාමීන් වහන්සේලාව බලාගන්නේ. එතකොට මෙන්න මෙහෙම දහදුක් විඳගෙන තමයි මේ බෞද්ධයන් වෙනුවෙන් පෙනී හිටින්නේ මේ ස්වාමීන් වහන්සේලා. එතකොට අන්න ඒ අයව තමයි මේ පන්නලා දාන්නේ. ඒක හොඳට මතක තියාගන්න මේ බෞද්ධයන් කියන අයට අපි කියන්නේ. ඒ නිසා මෙහෙම පිරිසකුත් ඉන්නවා. ඔය ගිහිල්ලා පොඩ්ඩක් වටේ ගිහිල්ලා බලන්නකො වෙලා තියෙන දේවල් මොනවද කියන එක. එතකොට හොඳටම තේරෙයි ඔය උතුරේ කෑ ගහන අයට මොකද්ද තියෙන ඌමනාව කියන එක. ඒ නිසා මේවට විරුද්ධ විය යුතුයි. හැබැයි අපි කියන්නේ අවිය ආයුධ අරගෙන පොළු අරගෙන යන්න කියන එක නෙමෙයි. හැබැයි බෞද්ධයන් හැටියට යම්කිසි විදියක මතයක් ගොඩනගන්න ඕන මෙන්න මේ සම්බන්ධව. එහෙම නැත්නම් අපි යන්නේ වලපල්ලට කියන එක හොඳට මතක තියාගන්න. අර තාත්තට කිව්වෙන් පස්සේ රංගන දැන් තාත්තා මොකද කරන්නේ? දැන් ප්‍රධාන ස්වාමීන් වහන්සේලාත් පන්සලේ නෑ. පොඩි ස්වාමීන් වහන්සේ ඉන්න වෙලාවනේ ගියේ. දැන් පොඩි හාමුදුරු විතරයි ඉන්නේ. දැන් පොඩි හාමුදුරු බය වෙලා ඉන්නේ ගෙදර යන්න ඕනේ කියලා තාත්තට කතා කරලා කියනවා. හැබැයි ගෙදර යන්නත් මුදල් නෑ. කොහොම හරි ගෙදර යන්නත් ඕන. ඒකයි ප්‍රශ්නේ ලද්දි. මොකද නැත්තම් කඩු ගිනිස් වලින් අනිවාර්යෙන්ම වැඩේ දෙනවා කියන එක ස්වාමීන් වහන්සේ දන්නවනේ. ඔව්. අපි දැන් හරි කනදාතු වෙයිටි. ඒ කියන්නේ මගේ දරුවෝ දෙන්නෙක් මා ගාතෙන්ද පූජා කරලා ඉන්නේ. මගේ පොඩි දුව මර්දකරවල පිරිවෙනේ ඉගුණ වලපනවා. දැන් හරි දුකයි නේ. දැන් දරුවෝ දෙන්නෙක් වාසනයට පූජා කරලා ඉතින් දෙමාපියෙක් ඉතින් අනම් කියන්නේ ඉතින් කල් සංකල්ලු වලට පොනි මෝර දෙන්නේ නේද? හා මේකෙන්ද ඉතින් මේ අපි වත් වෙනොත් යාලා පූජා කරලා තියෙන අපේ අක්කරයක් තියෙනවා. අපි අක්කරෙන් අක්කර භාගයක සාසනයට පූජා කරලා තියෙනවා. ඔව් එතකොට මේ ඔබතුමාලා එහෙම ඒ කියන්නේ මහාන කරන්න හේතුව මොකක්ද? ඒ කියන්නේ මහාන කරන්න ඕනේ කියලා ඔබතුමාට හිතෙන්නේ හේතුව මොකක්ද? දරුවෝ දෙන්නමයි ඒකට කැමති වුනේ. සාසනයට යන්න ඕනේ කියලා කියන්නේ අසමත්ත දුන්නා. බුද්ධ සාසනය වෙනුවෙන් තමයි කියන්නේ බුදු පියාණන් වහන්සේ ඒ දේශනා කරපු ඒ දහම අනුව තමයි අපේ දරුවෝ දෙන්නා සාසනයට මේ දායාද කිව්වේ පන්සල පැවිදෙන මේ බුදුදහම ලෝකයට වියත් කරලා එහෙම මේ කියන්නේ ගෙදර අපව ගන්න එහෙම අදහස් තිබ්බේ නැහැ අපේ කිසිම කාලේ. භයානක වුණේ ඉතින් අර ටිකක් එයා කිව්වා මෙහෙම මේ විදියයි කියලා. එහෙනම් ඉතින් අපිට ටිකක් බය හිතුණා. සුවඳක පැකලි අම්මා පිල් කිරි සුවඳ කලා එන්නේ සුපුරුදු උණුහුමකට සිත ඇනි ගේ දොර සෙල්ලම් පිටිය මතක් වෙන්නේ රංගන මේවා අපිට හොඳ පාඩම් කියන්නේ මොකද මේ අකර ගණන් වලින් පරිත්‍යාග කරන සාසනයට දරුවෝ සාසනයට දායාද කරනවා මේ ඉඩම් වලට කොටා ගන්න වෙලාවේ එන කොටා ගන්න වෙලාවේ මේ අය මේ මහා විශ්වවිද්‍යාල උපාධිගත් දෙමෝපියෝ නෙවෙයි රංගන මේ රට ගැන ජාතිය ගැන ආගම ගැන හිතලා කටයුතු කරපු දෙමෝපියෝ මේ ඉතා සරල දෙමෝපියෝ ඉතින් මේ අයගේ බලාපොරොත්තු වෙ තින්නේ මේ සාසනය දිනු කරන්නේ තමන්ගේ දරුවත් ඒ සාසනයට දායාද කළා හැබැයි මේව කඩුකිනිසි වලින් වළක්වනවා ඒ කඩුකිනිසි වලින් වළක්වන්නේ කාගේ බලපුරුවන්කාරකමටද කියලායි තියෙන ප්‍රශ්නේ. එතකොට මේව බලාගෙන අනේ අපි සාදුක කියලා කී ඉන්නේ කියලා තමයි මෙහෙ කඩේ දකුණේ අය කියන්නේ අපිට. එතකොට උතුරේ මෙන්න මේ දේවල් ටිකක් වෙනවා. දකුණේ සාදුක කී ඔයගොල්ලෝ ඉන්න. ඒව ගැන කතා කරන්න එපා. ඒව කතා කරාම හරි ජාතිවාදී කියලා කියනවා අපිට. ඈ ලේබල් එක ගහනවා. අපි ඒකට බය නැහැ. මෙහෙ දකුණේ මහත්තුරුන්ට අපි කියන්නේ ඒකට බය නැහැ. මේ අපි කතා කරන්නේ පන්සල් වෙනුවේ. පන්සල ගැන විතරක් නෙමෙයි අපි කතා කරන්නේ ඕනෑම ආගමික සිද්ධාස්ථානයක් සම්බන්ධයෙන් අපි කතා කරනවා ජනතාව වෙනුවේ. හැබැයි ඒක නීතියානුකූල තත්ත්වයක පත් විය යුතුයි. එතකොට පන්සලක් සමාජයට කරන මෙහෙවර අමුතුවෙන් කියන්න ඕනේ නැහැ. වෙනත් ආගමික ස්ථානයක් සමාජයට කරන මෙහෙවර අපි අමුතුවෙන් කියන්න ඕනේ නැහැ. මේ කියන්නේ බලහත්කාරකම් වලින් මේ පන්සල් එපා අපිට එපා කියලා මේ කියන්නේ. ඒ නිසා ඒකට දැන් මොකද කරන්නේ? ඒ බලහත්කාරකම් කොච්චර බරපතල වෙලාද පහුගිය කාලේ? මේ
කාලවකවානුවේ වරින් වර මේ ආකාරයට අවස්ථා කීපයක් පුරා විද්‍යා පූජා භූමි මනුම් කටයුතු පටන් ගත්තත් ඉස්ස සිද්ධ කර ගන්න දුන්නේ නෑ. දැන් මේ මොහොත වෙනකොටත් පෑ දවල් තිස්සේ මේ විහාරස්ථාන ඉඩකඩම් ආක්‍රමණය කරමින් පවතිමින් මේ සිදුවීම සිද්ධ වුණේ ඒ ප්‍රතිඵලයක් වශයෙන් ආරන්නේ පුරා විද්‍යා නටබුන් චෛත්‍ය ආසන්නෙහි සුනාමි සිදුවීම් සිදුවෙන්නට පෙර නාප් කියන සංවිධාන වලින් කිතුවාලු විදියට නිවාස ඉදිකිරීම කරලා තිබුණා. අදක් ඉදිකර තිබූ ඉදිකිරීමක් තිබුණා. එහි අයිතිය කාටවත් පැවරිලා තිබුණේ නැහැ. ඒක නිසි වශයෙන් දිසාපතිවරුන්ගේ යටතේ තිබිච්ච රජයේ ඉඩම්වල සැකසලා තිබුණේ. මම දිසාපතිතුමන්ගේ අවසරය ඇතුව මේ අදක් නිම කළ තිබුණු මෙම ඉදිකිරීම තුළ අපේ ආරන්නේ ප්‍රයෝජනය සඳහා ගැනීම සඳහා සුදුසුද කොහොමද කරන්නේ කියලා විමසූ වෙලාවේ ඒ අවසරය ඇතුව නිසි බලධාරීන්ගේ අවසරය ඇතුව අපි ඒ දාන ශාලාව නැත්නම් පිණ්ඩපාත ශාලාව විදිහට සකසගෙන ගියා. මේ කතාවේ තවත් බොහෝ දේවල් කියන්න තියෙනවා. මේ වෙනකොට මේ ස්වාමීන් වහන්සේලා හරි අසරණ වෙලා ඉන්නේ. ඉදිරිපත් වෙන්න කෙනෙක් නැහැ. නීතිමය පැත්තෙනුත් තිර වෙලා තියෙනවා. බොහෝ දෙනෙකු මේවට සරණ වෙන්න එන්නේ නැහැ. හැබැයි මේ අපේ රටේ රංගන මේ අමාත්‍යාංශ ගොඩාක් තියෙනවා බෞද්ධයන් වෙනුවෙන්. දෙපාර්තමේන්තුත් තියෙනවා. ඔව් ගොඩාක් තියෙනවා. දැන් අවුරුදු ගාණක් තිස්සේ අපිත් මේක කියනවා. ඉතින් අනේ සාදු කියලා අපි ඉමුද කියන එක තමයි අවසානයේ අහන්න තියෙන. මතක් කරන්න දුරකථන අංකය 2555 33 63. Janata Sevayata, dedicated to serve the people. අද නෙත් FM බැලුංගලින් කතා කරමින් හිටියේ අරිසමලේ පන්සලට උදා වෙලා තියෙන තත්ත්වය සම්බන්ධයෙන්. බෞද්ධයන් වෙනුවෙන් ආගම වෙනුවෙන් සටන් කරන ස්වාමින් වහන්සේලා පිරිසක් මේ වෙනකොට අසරණ වෙලා ඉන්නවා. ඉතින් ඒකට අපි සාදු කියලා නිකන් ඉන්නවද? එතනින් එහාට අපි මොනවද කරන්න කියන එක තමයි අද මේ කතා කරමින් ඉන්නේ. අපිට කතා කරන්න හිතවතුන් දෙදෙනෙක් ඉන්න අපි මුලින්ම කාටද අවස්ථාව දෙන්නේ? ලංකොටෙන් කතා කරන සංජය මහත්මයා. අයිබෝවන්. අයිබෝවන්. ඔබතුම කදාස කියන්නේ? ඇත්තටම මහත්මයා මට දැන් මම ඔබතුමාගේ වැඩසටහන අහන්න කලින් පහ ඊට පස්සේ කියන අවස්ථාවට මම සංචාරය කරලා තියෙනවා. ඒ ස්වාමීන් වහන්සේට ආදර කරලා තියෙනවා. නමුත් මට මෙතෙන් තේරලා තියෙන්නේ මේ தත්ත්වයට ප්‍රධාන වශයෙන් අපේ තියෙන මේ නොදැනුවත්කම බලපාන විශේෂයෙන් අපේ සිංහල මිනිස්සුන්ගේ. මොකද ඒ කට්ටිය තේරුම් අරන්නේ මේ අන්තවාදී කොටස් වල තියෙන උපක්ෂමශීලීභාවය. දැන් අද තියෙන කට්ටිය තමයි ඒගොල්ලෝ රටේ පරිපාලන ශේෂ්ඨයද මං කියන්නේ රජේ තැන් වලට ඒගොල්ලෝ යම් යම් විදිහට ඉගෙනගෙන මේවා කරගෙන පත් වෙලා තියෙනවා. අපේ සිංහල අපේ බෞද්ධ විශේෂයෙන් බෞද්ධයන් ඒ தත්ත්වය තේරුම් ගන්න නැතුව ඒගොල්ලන්ගේ පුද්ගලික අවස්ථාව මත ආර්ථික මංජුල මහත්මයා බුලත් කොහොපිටින්? අයිබෝන්. අයිබෝන්. මම කරන්නේ මංජුල මිරබුලත්ගේ. මටත් මේ වගේ සම්බන්ධ අත්දැකීමක් තියෙනවා මේ පොතුවිල් මූදමා විහාර සම්බන්ධයෙන්. අපි පාසල් දරුවෝ රැගෙන යන අවස්ථාවකදී මේ ඒ ප්‍රදේශයේ හිටිය මුස්ලිම් ජනතාව අපිට මේ යන්න පාරවල් නැහැ කිව්වා. විහාරයක් නැහැ කිව්වා. නැහැ කියලා පාරවල් පහක් විතර මේ අපි අතරමං කරා. අන්තිමට එක තරුණයෙක් ඉඳලා එයා තමයි අපිට පැහැදිලි කරේ පාරක් තියෙනවා මෙන්න මෙහෙම යන්න කියලා. ඉතින් මම විශේෂයෙන් කියන්න ඕනේ අද මුස්ලිම් ජනතාව ඇත්තටම අපි ආක්‍රමණය කරලා තියෙන්නේ. ඒකට මම මගේ යාළුවෙක් මේට දවස් කිහිපයක කලින් හම්බෙලා කතා කරා. එයා කිව්වා අපි දැන් අරමුණු හතරක් තියෙනවා. හතරෙන් තුනක් අපි සම්පූර්ණ කරලා අවසන්ම කිව්වා. හොඳයි. මේක මේ සමස්ත අයටම බලපාන කරුණක් නෙවෙයි. මේ ඇතැම්මයි මේ අන්තවාදී පිරිසක් ඉන්නවා මේ විදියට මේ මුස්ලිම් සහෝදර ජනතාවටත් අපහාස කරමින් කාර්යයේ යෙදෙන අය. ඉතින් මේ අන්තවාදී කවුද කියන එක මේ සැබෑ ජනතාවක් දන්නව. එහෙම නැතුව මෙතන මේ ජාතිවාදී ප්‍රශ්නයක් නෙවෙයි රංගන තියෙන්නේ. ඉතින් අපිත් එක්ක net fm අහන මුස්ලිම් ජනතාව කොච්චර ඉන්නවද? net fm බැලුංගලට කතා කරන අය කොච්චර ඉන්නවද? හැබැයි මේක මේ හරිය සහයෝගයෙන් යනවනේ. ඔය කියන මේ ජාතිවාදී ප්‍රශ්න අපිට නැහැ. හැබැයි මේ අන්තවාදී පිරිසක් ඉන්න ඒ අයත් මේ සැබෑ අයට කරදරයක් බවට පත් වෙලා තියෙනවා. ඔව් ඒ මහත්මයා කිව්ව කතාවක් තමයි දැන් පොතුවිල් මුහුදුමහ විහාරයේ ආසන්න තියෙන වගේ තත්ත්වයක් කියලා. මොකද අපි net fm බැලුංගල මැදිහත් වෙලා දිනේ net සමාජ සත්කාරයත් එක්ක මේ විහාරස්ථාන වැඩ දියුණු කරන්න මේ සම්බන්ධයෙන් අපි ප්‍රශ්න ඇති වෙච්ච වෙලාවේ අපි ඉදිරිපත් වෙලා කතා කළා. ඒත් එක්කම මාවිල්ලාරුවේ පාෂාණ පොබත රජ මහ විහාරස්ථානේ ඊට පස්සේ කෝකිලායි සම්බෝධි විහාරය පසුගිය සතියේත් කතා කළා. ඇතිලා තියෙන තත්ත්වයන් සම්බන්ධයෙන් මේ වගේ උතුරු නැගෙනහිර පළාත්වල තියෙන විහාරස්ථාන සම්බන්ධයෙන් අපේ මැදිහත් වීම තියෙනවා. හැබැයි අපේ මැදිහත් වීම තිබ්බට මේවට වග කියන්න ඕන අනිකුත් බලධාරීන් මොනවද කරන්න කියන එක තමයි කනගාටුවට කාරණාව. අපි මේ විදිහට දෙවි කෙරෙහි බාගට ඉදි කරලා තිබෙච්ච ඒකට අදුපාදු කන්ටික ටැක්සීම් කටයුතු ටික කළා. එතකොට යම් කාට හරි යම අයිතිවාසිකමක් තිබුණා නම් ඒ ඉදිකිරීම කරන අතරතුර ඇවිල්ලා ඒක ඉදිරිපත් වෙලා තිබුණා. අපි සම්පූර්ණ ඉදිකිරීම් කරලා වහලවත් ජාල සම්පූර්ණ සියලු දේවල් නිම කරලා විදුලිය ගන්න සූදානම් වෙන වෙලාවේ තමයි මම
මේ පසේ ඒ අයිතිවාසිකමක් කියාගත්තා වූ පිරිසක් විසින් මම මේ ගැටළු ඇති කරන්න පටන් ගත්තා. ඒක ප්‍රධාන වශයෙන් දේශපාලනික වශයෙන් මේ ප්‍රදේශයේ ඉන්න මුස්ලිම් කොංග්‍රසයේ සම්බන්ධ පිරිස් ඒකට අනුබල දීලා තියෙනවා. මෙතන වහාම මේ විදිහට කටයුතු කරන්න කියලා මිනිස්සු ඉගැන්වීමක් කරන්නට ඇති කියලා අපි විශ්වාස කරනවා. ඒ කියන්නේ කවුද දේශපාලක විදිහට බොහොමසල් පුළුවන් නම් විදිහට කියන්නේ මෙන්න මේ කට්ටිය තමයි මේකට මෙදිහත් වෙන්නේ කියලා. මේකට සම්පූර්ණයෙන් පුතේ මෙතෙක්කල් අපට බාධා කරපු අය අතරින් ඒ අන්වර් කියන මන්ත්‍රීවරයා පළාත් සභා ප්‍රධාන වෙනවා. මොකද හැම DCC එකදීම මෙතුමා අපට විරුද්ධව තදින්ම හැම මොනවා දේ කරන්න ගියත් මේ බෞද්ධ උරුමය ආරක්ෂා කර ගැනීමේ කටයුතු කිරීමේදී දැඩි ලෙස විරුද්ධ වුණා. නියුද වෙමින් කටයුතු කරන්නේ. එතකොට එතුමා ඇතුළු කොට ඇති ඒ අතර ඇමතිවරුත් මේට මෙතනට සම්බන්ධ වෙමින් ගොළු නිකන් අමුතු සංවිධානාත්මකව මේ ප්‍රදේශයේ අපේ බෞද්ධ උරුමය නැති කරලා දාන විදිහට කටයුතු ඉතින් ඔය කියන්නේ මෙන්න මේගොල්ලන්ගේ තමයි උමනාව. ඉතින් දේශපාලකයන් ගෑවිලා ඉන්නවනේ. ඔය උතුරේ ඉන්න කීප දෙනෙ පුදුම අමාරුවක් තියෙන කට්ටියක් ඉන්නවා. ඒගොල්ලෝ එක එකව කියනවනේ. දවසෙන් දවස එක එකව කියනවා. මේ අතීතයේ ගොඩාක් කවුසන් උමනාව තියෙන කට්ටිය ඉන්නවා. හරි කෑදරයි. අර ඊයේ පෙරේදාත් මම දැක්කර ලිපි වගේක් දුන්නේ. හතර ගාත නැවෙනෝනේ. ඉතින් අනේ කැතයි ඒවා නේ. එහෙම මේ දේශපාලනය නෙමෙයි ජනතාව හැරීට අපි බලාපොරොත්තු වෙන්නේ. හතර ගාත නැවෙනෝ. ඉතින් ඕක මාර පුදුම අමාරුවක් තියෙන අපිට සේවය කරන්න ඒගොල්ලන්ට. මෙන්න මේ දේශපාලනඥයාගේ කාර්යභාරය කියන එක හරියට අවබෝධ කරගත්තා නම් රංගන මේ වගේ දේවල්ට උඩුගෙඩි දෙන්නේ නැහැ කවදාවත් නේ. ඒ නිසා මේව තරාතිරමුණ බලා විවේචනය කර යුතුයි. බය වෙන්න එපා. කතා කරන්න ඕන. කතා කරලා මේ විසඳ ගන්න ඕනේ. එහෙම නැත්නම් අපිට ඔය බෞද්ධයන් කියලා කෑ ගහගෙන හිටින් මේ රට නැති වෙලා යනවා. මේ රටට කැක්කුමක් තියෙන මිනිස්සු වුණා. ඒ කැක්කුම ඔබ ඇති කරගන්නේ නැත්නම් බොරු දේවල් මවාපාලා පෙන්නලා වැඩක් නැහැ. ඒක නිසා තරාතිරමුණ බලා කාට හරි වැරද්දක් කරනවා නම් ඒක විවේචනය කරමු අපි. ඒක හදා ගන්න ඕනේ. මේ රට වෙනුවෙන් අපි කතා කරන්නේ. රංජන් මහත්මයා නතර කතරින්. ආයිබෝන් ආරණ්‍ය සේනාසනයක ස්වාමීන් වහන්සේ නමක් මගේ ජීවිතේටම සම්බන්ධ වෙලා ඉන්න නිසායි මම මේ කතා කරන්නේ. අන්තවාදීන් පිරිස් කොතන තිරිකුණාමලයේ කළත් යාපනය කළත් කොළඹ කළත් අන්තවාදීන් කරන වැඩපිළිවෙලට අපි හරස් වෙන්න ඕනේ. අපිට ඇත්ත වශයෙන්ම ඔබතුමාලා මේ කොන්දක් තියෙන කතන්දරය කිව්වහම අපි මටත් තියෙන හොඳ කොන්දක්. කොන්දක් තියෙන එක් මිනිහෙක් හැටියට අද දවසේ ඔබතුමාලට එක්හුවීම ගැන මම සතුටු වෙනවා. අනිත් එක මල්කම් අගරදුරුතුමා කතා කරනවා බෞද්ධාගම ගැන. ව්‍යවස්ථාවේ මූලාරම්භයේ තියෙන්න ඕනේ කියලා. නමුත් අපේ මිනිස්සුන් දෙක කොන්දක් නැහැ. ඒ කොන්ද නැහැ. දේශපාලනඥයෝ ගිහිල්ලා මල්වට්ටිය තියලා ජේෂ්ඨපුර ඇසිය මල්වට්ටිය තියලා පන්සලේ කතා කළාට වැඩක් නැහැ. මේ වගේ දේවල් එනකොට උතුර සම්බන්ධයෙන් මහලුකුවට කතා කරනවා මිනිස්සු එකට සමගියෙන් ඉන්න ඕනේ කියලා. නමුත් මොකද මේ කරන කාර්යය? හොඳයි. බොහොම ස්තුතියි ඒ එතුමාගේ අදහස. ඒ වගේම තමයි මේ පැත්තට ගිහිපු වෙලාවේ රංගන අපිට මේ පැත්තේ ඉන්න ජනතාව හමු වුණා. ඒ ජනතාවගේ අදහස මෙන්න මෙහෙම. ඉඩම් වලට ඒ කියන්නේ ඒගොල්ලොන්ගේ නැති ඉඩම් බලහත්කාරයෙන් ඉඩම් අල්ලගෙනillaක් තමයි තියෙන්නේ. ඒ කියන්නේ ඉඩම් ඔප්පු නැතුව බලපත්‍ර වලට තමයි තියෙන්නේ. බලපත්‍ර තමයි පෙන්වන්නේ. අක්කරයක් තියෙන බලපත්‍ර පෙන්වන කෙනාට අක්කර 4ක් 5ක් අයිති කරගෙන තමයි තියෙන්නේ. ඒ කියන්නේ පොලිසියට ප්‍රධානතම ගැටලුව අර තියෙන තැන කොතනද හොයාගන්න මායිම් මුකුත් නැහැ බලපත්‍ර වල. එක ඉඩමක සුද්ධ කරනවා නම් එතෙන්ට බලපත්‍ර පෙන්වලා ඒ බලපත්‍රයදම තව තැනක සුද්ධ කරනවා. අර බලපත්‍ර සඳහන් වෙලා නැහැ අහවල් තැන ඉඩම වටේ තමයි මුකුත් සඳහන් වෙලා නැහැ. ඉතින් ඒකින්ද එක මිනිස්සයාම අක්කර 5යි අල්ලගෙන තියාගෙන ඉන්න එක තමයි කරන්නේ. ඔව් ඉතින් ඉඩම් ටික අල්ලගන්න එක තමයි එක පැත්තකින් තියෙන ලොකුම වැඩේ වෙලා තියෙන්නේ. හැබැයි අරසිමලේ පන්සලේ ස්වාමීන් වහන්සේ මෙහෙම කියනවා. අපි මේ කාලෙකල අපේ බුදු පිළිම වහන්සේලා තුරුබෙඩි ගහලා කුඩු කරලා දැම්මා. ඊට පස්සේ පමණක් චෛත්‍ය හා විහාර මන්දිර පුරාණ මේ පන්නටබුන් විහාරස්ථාන ඩෝටර් කරලා දැම්මා. බුදු වැටුවා. ඒවට පොර මේ ඒවට ගාමසේක රිපෝට් එක ඒ වගේම පිළිවිල්ල ඒ වගේම මොනවාද අපේ පොලිස් වාර්තාව ඊට පස්සේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ සියල්ලක් මගේ ගාව තියෙනවා. මේ විදිහට විනාශ කළා දාපු දාලා තියෙන බවට තොරතුරු ටික. එතකොට මේ විදිහට දවසින් දවස එකින් එක අපේ බෞද්ධ නටබුණු විහාරස්ථාන විනාශ කර දමමින් මේ සංගය මේ පළාතෙන් පළවා හරීමේ යම් උපක්‍රමශීලී වැඩ පිළිවෙලක් මේ තුළ මේ අය තුළ තියෙනවා. කොහොම හරි අපි මේ දුක විඳගෙන අපිට මෙහි දායකයෝ නැහැ. සිංහල බෞද්ධයා නැත්තකම නැති තරම් ඉන්න සිංහල අය බහුතරයක් කතෝලික පිරිස. ඉතින් අපි ආරක්ෂක අංශවල ආයතනවල දානමාන ආදීන් යැපෙමින් ඉතින් ඉතාමත් බොහොම වෙහෙසකර ආයාසකින් අපි මේ කටයුතු දෙක් කරන්නේ. ඒතර කණිජය සංස්ථාවේ පිරිත සේවක පිරිසගේ උපකාර ටික ඒ වගේ කොළඹ ප්‍රදේශයෙන් අපිට කීප දෙනෙක් දායක කීප දෙනෙක්ගේ මුල් වෙන පරිත්‍යාගයේ මාතෘ කීපයක් ලැබෙනවා. ඒ ආධාර උපකාර වලින් තමයි අපි මේ පවත්වාගෙන යන්නේ දැඩි ආයාසයෙන්. ලැජ්ජ වෙන්න ඕන අපි ඉතින්නේ.
අපහස්ථාවයකින් තමයි උන්වහන්සේලා මේ විහාරස්ථාන පවත්වාගෙන යන්නේ වැඩ කටයුතු කරගෙන යන්නේ. හැබැයි එහෙමවත් කරගෙන යන්න බැරි වෙන මට්ටමට අද අන්තවාදී හැවිස්සලා අද පන්සලේ ඉන්න හාමුදුරුවන්ව කැතිකිනි පොළු අරගෙන පන්සලෙන් පන්නන තත්ත්වයට පත් වෙලා තියෙනවා. ඉතින් අපි ඇහුවනේ මේ සම්බන්ධයෙන් කටයුතු කරන්න තියෙන රාජ්‍ය ආයතන බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව ආගමික කටයුතු අමාත්‍යාංශය මොනවද මේ ගැන කරන්නේ. ඉතින් ඒ ගැන අහන්න අපි කතා කරලා බලමු බෞද්ධ කටයුතු කොමසාරිස් ජෙනරාල් නිමල් කොටවැලගේතර මහත්මයා. අරිසිමලේ විහාරස්ථානයේ සිදු වෙලා තියෙන සිද්ධීන් සම්බන්ධයෙන් ඔබතුමා මේ වෙනකොට දැනුවත් වෙලා තියෙනවද? අරිසිමලේ සිදුවීම් සම්බන්ධව අමාත්‍ය ගෞරව ස්වාමීනාංශේ සමග මාධ්‍යකරණින් සාකච්ඡා කරා. මේ ඒ අවස්ථාවේදී උන්වහන්සේ පසුගිය දවස්වල ඇතිවුණු සිද්ධියක් සම්බන්ධයෙන් මට දැන් දුන්නා. ඒ පිළිබඳව මම උන්වහන්සේට දැනුවත් කරා කිතව මට වාර්තා දෙන්න කියලා. ඒ සම්බන්ධයෙන් අදාළ පොලිස් ස්ථාන දැනුවත් කිරීමට කටයුතු කරන ලෙසත් මා දැනුවත් කළා. මා හිතනවා උන්වහන්සේ මේ විශාල කැපවීමක් කරනවා ඒ ප්‍රදේශයේ විශේෂයෙන් අපි මතක තබා ගත යුතු වැදගත් කාරණයක් තමයි අතීතයේ සිට මේ ප්‍රදේශවල බෞද්ධ ආගමික සිද්ධස්ථාන විශාල වශයෙන් තිබුණ බවට නතබුන් තිබෙනවා. ඒවා මේ අරිසිමලේ හොඳ උදාහරණයක්. ඒක විශාල වනාන්තරයක් අක්කර 500ක වගේ ප්‍රදේශයක් මම හිතන්නේ උන්වහන්සේ අඳුනගෙන තියෙනවා. විශාල නතබුන් ප්‍රමාණයක් ඒ වනාන්තරය ඇතුලේ තියෙනවා. මම සමහර තැන් නිරීක්ෂණය කරා. මම හිතන්නේ ඒ ස්ථානේ බලන්න ගිය වෙලාවේදී උන්වහන්සේ විශාල කැපවීමක් කරනවා ඒ ප්‍රදේශයේ ඒවා රැක ගන්න. මේක බෞද්ධ ආගමිකද ඉස්ලාම්ද කියන එක ආදිවාසීන් නෙමෙයි මේ රටේ ඉතිහාසය පිළිබඳව වැදගත් කාරණයක් ඒක. එනිසා ඓතිහාසික උරුමයන් රැක ගැනීම අපි කාගේ යුතුකමක්. සම්බන්ධයෙන් උන්වහන්සේ කරන කැපවීම අපි අගය කළ යුතුයි. ඒවා රැක ගන්න අපි කටයුතු කළ යුතුයි. විහාරස්ථානවලම හර්තජන කිරීම වගේ වගේ දේවල් තියෙනවද මෙයාගේ? මේ වෙනකොට මේ සිදුවීමේදී කෙලින්ම අපට කුණුහරප කියමින් බැනමින් නුඹලට මේ පළාත ඉන්න දෙන්නේ නැහැ, එළවනවා මරනවා කියන තර්ජන මේ මිනිස්සු මේ සිදුවීම වෙනකොට වෙච්ච දවසේ ස්වාමින් වහන්සේට ඇඟිලි දික් කර කර ගහන්න පණිවු අවස්ථා අනන්තයි. එතකොට මේ සාක්ෂි සාධක එතන හිටපු පිට සියලුම දෙනා දන්නවා. පොලිසිය ඉන්න වෙලාවේ තර්ජන කරගෙන ආවා. එතකොට එක සිදුවී සිද්ධාන්තයක් නෙවෙයි. සිද්ධාන්ත පුතේ කාලක් තිස්සේ මේක දිගින් දිගටම සිද්ධ වෙනවා. නිසි බලධාරී හැම කෙනාටම මේ පිළිබඳව දැනුවත් කිරීම කළා. අපට අපේ උරුමය ආරක්ෂා කර ගන්න ඕන, අපේ සංගය ආරක්ෂා කර ගන්න ඕන. අපි අන් අයගේ මුස්ලිම් හෝ වේවා දෙමළ හෝ වේවා කී දෙයක් අපි හොයා ගැනීමක් නෙවෙයි අපි මේ කරගන්නට හේතු වෙන්නේ. අපි ආරණ්‍ය වාසී භික්ෂුන් වහන්සේලා වශයෙන් මේ නටබුන් ආසිත කුටිසේ තාවකාලික හෝ කුටි කෙනසුන් සකතවාගෙන මේ ප්‍රදේශවල අපේ උරුමය ආරක්ෂා කරගෙන අපි බණ භාවනා යෝගීව වැඩ සිටින භික්ෂුන් වහන්සේලා. එතකොට බණ භාවනාවක් කරන්නටවත් තරම් අපිට මේ පළාත පරිසරයේ ඉඳ නොදෙන මට්ටමට මේ මිනිස්සු යම් බලපෑම් කරන්නට දවසින් දවස ගහකොළ කපමින් විනාශ කරමින් ක්‍රමනකාරී වැඩපිළිවෙල මේගොල්ලන්ගේ තියෙනවා. අරිසිමලයේ පන්සල සහ ඒ අවට ප්‍රදේශවල ස්වාමින් වහන්සේලා මූණ දීලා තියෙන තත්ත්වය සම්බන්ධයෙන් තමයි අද net fm බැලුංගල කතා කරමින් හිටියේ. දැන් ඉතින් රංගන මේ ස්වාමින් වහන්සේලා කියන විදිහට මේ බෞද්ධ භික්ෂුවකගේ කාර්යභාරය කරගෙන යාමට හැකියාවක් නැහැ. හැබැයි මේ ඇවිල්ලා යම් කිසි විදිහේ බලපෑම් කරනවා. පහුගිය කාලෙත් ඒ බලපෑම් කර අපිට ඉන්නවා කෙනෙක් කතා කරන්න. නිසා මහත්මයා අයිබෝන්. අයිබෝන්. අස්සලාමු අලයිකුම්. හොඳයි බුදු මගේ අදහස කියන්න. මගේ අදහස ඒ පැත්තේ ඉන්න අපේ මුස්ලිම් සහෝදරයන්ට මම එකක් කියන්න ඕනේ. සුද්ධ වූ කුර්ආනයේ ගරු මොහම්මද් සල්වහන්සේ ප්‍රකාශ කරලා තිබෙනවා. ඒ කාලේ මුස්ලිම් දේවස්ථානයේ අවස්ථාව දීලා තියෙනවා කතෝලික අයට තමන්ගේ ආගම ඒ විදිහටම කරගෙන යන්න එගොල්ලන්ට අවස්ථාවක් දීලා ඒ පල්ලියේම අනිත් පැත්තේ ඉස්ලාම් ආගමේ කටයුතු සිද්ධ කරලා තිබෙනවා. ඒක මොහම්මද් සල්වහන්සේ එතුමාගේ කාලේ සිදුවීම සිද්ධ කරා. මම කියන්න කැමති ජාතිවාදිත්වය සහ ආගම්වාදිත්වය සහ කුලවාදිත්වය මේ රටේ තුරන් කරනවා නම් මේ අන්තවාදීන්ට කිසිසේත්ම ඉඩ දෙන්න බෑ. මොකද මමත් සිංහල වාසගම් ඇති පුද්ගලෙක්. මම තැන්නේ වලව්වේ අයිදුස් මොහමඩ් නිජාම්දීන් මගේ වාසගම. එතකොට අපි දා ඉඳලා අද වෙනතෙක් මේ අවුරුදු 1200කට වැඩි පරම්පරාවක් අපි. ඒ නිසා මේ ඊයේ පෙද ඇති වෙලා තියෙන අන්තවාදීන්ට මේක ඉඩ දෙන්න බෑ. හොඳයි, බොහොම ස්තුතියි. දැන් රංගන මේ පහුගිය කාලේ අරිසිමලේ පන්සල අවට ඇතිවෙච්ච සිද්ධි මේ අවස්ථාවේ එතන හිටු ස්වාමින් වහන්සේ කෙනෙක් අපිට මෙන්න මෙහෙම විස්තර කරා. එදා වෙච්ච
විදියට මම හිතේ එතනර එතන අපි ගියානේ ගැලවීමේ කටයුතු කරන්න අපේ ගිහි තුන්දෙනෙක් රියදුරු එක්කෙනා දුවගෙන දුවගෙන එන මං ආරන්නේ හිටියේ කිව්වා අපිට පන්න පන්න ගහනවා ඔබවහන්සේත් වඩින්න පොඩ්ඩක් මොකද කියලා බලන්න කියලා. ඊට පස්සේ අවසර ලැබුමක් තිබුණා ඒකත් අරගෙන මම ගියා මං කිව්වා පොලිසියෙන් එනකන් අපිට අමුගත් හරි හමුදාවක ඉගෙන කයන්න බෑ කියලා. මොකද ඒගොල්ලෝ එතන කෑ ගන්න සද්දත් ඇහෙනවා මෙතන උඩට පේනවා එතන ආරන්නේ භූමියේ එතන ඉඳගෙන මම නිලධාරි මහත්තුන් එනකන් ඉඳලා එතන ගියා. ගියාට පස්සේ ඒගොල්ලෝ පෙරපසුන විසින් කතා කර කර වෙන දෙයක් කිව්වා. ඉතින් මම කිව්වා මේ අපි ආවේ මෙතන ඕගොල්ලන්ගේ දෙයක් ගෙනියන්නවත් වෙන දෙයක් කරන්න නෙමෙයි. අපේ තියෙන ටික අපිට නීතියෙන් අවසර දීලා තියෙනවා නම් සංගසතු කරලා දෙයක් තියෙනවා නම් ඒ ටික අරගෙන යන්න. ඒකට කරුණාකර ඉඩ දෙන්න කියලා. ඊට පස්සේ එහෙම දෙන්න බෑ. මේවා අපේ දේවල්, අපි හදපු දේවල්, අපේ දේවල් විනාශ කරන්න දෙන්න බෑ කියලා මේ අරය යන්න දෙන්න නැහැ කියලා තරේ කිව්වා. දැන් ඉතින් ඒ වගේ ප්‍රශ්නයක් උනාම පස්සේ කතා කරන්න තියෙන පොලිසියටනේ. පොලිසියට කතා කරන් පස්සේ මොකද වුනේ? පොලිසිය මහත්තුරුන්ටත් ටිකක් සැරෙන් ඒගොල්ලෝ කතා කරා. ඊට පස්සේ පොලිසිය අයත් කිව්වා අරය යන්න දෙන්න බෑද? බෑ කිව්වා ගිනි තිබ්බත් පිච්චුවත් අරය යන්න දෙන්නේ නැහැ කියලා. ලොකෝට සරජිනේ කරා ඒගොල්ලෝ. පොලිසියට තවන්න සුනේ නැහැ. ඉතින් අපි එතන ඊට පස්සේ ආවා එන්න. ඔව් එතන හිටියේ කොයි වගේ කට්ටියද අපි හඳුන්නේ? එතන හිකාන්තාව, ඉතිකාන්තාව දෙන්නෙක් විතර වගේ හිටියා. ආයේ හිටියා පිරිමි හතර දෙනෙක් විතර වගේ. ඒගොල්ලෝ මුස්ලිම් කට්ටියද කොහොමද? මුස්ලිම් මුස්ලිම් සිංහලත් දන්නව හොඳට හැබැයි. සිංහලෙමුත් ලොකෝ දෝෂාරෝපණ චෝදනා කරයි මටත් අරහිමේ මම ඒව ගණන් ගන්න ගෙන අපිට වැඩ නෑනේ ඒවා. ඊට පස්සේ තමයි ඒගොල්ලෝ අර අනිත් දේවල් කරලා තිබුණේ හවස වට කරලා තිබුණා තිබුණා කියලා මෙහෙම කළා. ලොකු හාමුදුර වඩින කොටර වාහනේ ලොකු හාමුදුර කැබ් එක ගියානේ මේ ආපහු ශාන්ති විහාරයට. ඒ ගියාද යනකොට පිටිපස්සෙන් කට්ටියක් ඇවිල්ලා තියෙනවා. ඇවිල්ලා පන්සල වටේ ඉඳලා තියෙන රෑ ගහගා වගේ ඉඳලා තියෙනවා. ඊට පස්සේ කහෝදා උදේ තමයි අර කවුරුත් නැතිලා පොඩි හාමුදුරන්ට තර්ජනය කරලා තියෙන්නේ ගහ මෙහෙමයි කියලා. අලු කරලා දාලා ඒ සිද්ධිය කරලා තියෙන. ඊට පස්සේ ඔව් ඒ කියන්නේ ඒ පොඩි පන්සල් වලටත් ඒකල කරදර කරනවද? මේක මේකද අපේ ලොකු සයන්නාසේ වස්සසල ඉන්න තැනනේ අපේ මහත්තයා. ඒක පාරයිනේම තියෙන්නේ ඔය අනුරාධපුර පාරේ. දැන් මේ සිද්ධිය ඇති වෙන වෙලාවේ මේ අපිට හැකියාව ලැබුණා අතුරු කමලේ දිසහපතිතුමාව සම්බන්ධ කරගන්න. ඒ පුෂ්ප කුමාර මහත්මයව අපි හැම මොකද්ද මේ සිද්ධිය ඇති වුණානේ පහුගිය දවසේ. මේ ඇත්තට මේ එහෙම වෙලා තින් මොකද්ද ගැටුමක් ඇති වෙලාද කියලා එතුමන් ඇහුවා ඒ වෙලාවේ. ගැටුමක් ඇතිලා නැහැ. හාමුදුරන්ගේ බඩු ටික ගන්න ගියාම තමයි ඔය ප්‍රශ්නේ ඇති වෙලා තියෙන්නේ. ඉතින් ඒක හාමුදුරන් අතර කලින් පදිංචිලා හිටියානේ. ඊට පස්සේ ඒටිම අයිතිකාරයෝ ආපුවාම ඒගොල්ලන්ට අපි ඊටම කොටස බාර දුන්නා. බාර දුන්නාන් පස්සේ හාමුදුරෝ ඉන්න වෙලාවේ හාමුදුරු තියාගත්ත බඩුවක් ඇතුමුණා කියලා කිව්වා. ඒ ටික ඉවත් කරගන්න කියලා ගාම්සේකට දන්නලා. ඉතින් බොට්ටි ගෙනියන්න ආවේ තමයි ප්‍රශ්නේ ඇතිලා තියෙනවා. දැන් දැන් නම් ඒක නිරාකරණය වෙලා ඉවරයි කියලා මම දැනගන්න ඕනේ. දැනට ගැටලුවක් නැහැ. බොට්ටි කොහොමද බඩු එක ගෙනියන්න හම්බෙලා නැහැ හමුදුරන්ට. බොට්ටි ගෙනියන්න හදනකොට තමයි ප්‍රශ්නේ ඇතිලා තියෙන්නේ. හරි. ජරස්ථානයේ තියෙන ඉඩම් මේ බලෙන් අත්පත් කර ගැනීමේ ක්‍රියාවලිය නෑ නෑ හමුදුරන් කියයි ඉඩමක් නෙමෙයි. ඒක ඉඩම මේ මිසුන්ගේ හරි මුස්ලිම් පදිංචි ගම්මානයක් නේ. ඒ මොනසර දීලා තුන ඊටපස් ඉතින් නම ඕක කලින් නේවික පරිංචිලා හිටියා. නේවික ඒගොල්ලෝ නේවික තාවකාලිකව ඒ දවසල අර සිකියුරිටි රීසන්ස් මත ඒගොල්ලෝ හිටියා. ඒගොල්ලෝ ඉවත් වුණාන් පස්සේ හාමුදුරන්ට බාර දීලා කියලා තුනා. නමුත් ඒ අතරතුර ඒකේ අයිතිකාරය ආවා. නෙල් චිප් කියන ප්‍රෝග්‍රෑම් එකේ හදාදිවිච්ච ගියා. ඒකේ පස්සේ අයිතිකාරය ආවන් පස්සේ අපි මං කිව්වා හාමුදුරන්ට ඒකේ බාර දෙන්න කියලා. ඊට පස්සේ මේ මිනිස්සු දැන් ඇවිල්ලා පරිංචිලා ඉන්නවා ඒකේ. හොඳ ගැටලුවක් ඇති වෙලා නැහැ. එහෙම ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැහැ කියලා දිසාපතිතුමා කිව්වට අපට ජනතාව කියන්නේ මෙහෙම කතා. එල්මන්ටයක් නැතුව ඇල්ලුව තියෙන පිරිසක් එනවා වයිස් ගල් වලින් 10ක් 15ක් පැවිදිලා පොලිස් නිලධාරිය වගේ කරගිලා අයි මොකටද ඇල්ලුවේ එහෙම අල්ලන්න පුළුවන්ද අපේ ප්‍රදේශයේ මේ කියලා හද දානවා. දාපු හැටි පොලිස් නිලධාරිය බොහොම අසරණයි. අයි පස්සේ මේ විශ්ව යනවා යන්නේ කෑ ගහනවා පිරිසක් ඇවිදින්නා. මේ පිරිස කෑ ගහන එකට හරි බයයි මේ නිලධාරිය. මේක තමයි සෙල්ලම. ඒකට පොලිසිය කියන්නේ නැහැ මේක මේ මේඩියායි කියලා. නමුත් අපි දකිනවා ඒක මේ මෙයා මේ විදිහට බය වෙලා තමයි නීතිය ක්‍රියාත්මක කරන්න නැත්තේ බය කියන එක. දලුංගලා කැපෝ ජනතා සේවයට පුරා විද්‍යා අධ්‍යක්ෂකතුමා මේ සඳහා අවශ්‍ය සහයෝගය ලබා දීලා තියෙනවා. රජයේ නිලධාරීන්ගේ පැත්තෙන් උපරිම සහයෝගය උන්වහන්සේට ලැබිලා තියෙනවා. ප්‍රදේශයේ ඉස්ලාම් අයගේ යම් කිසි මං හිතන්නේ අනවබෝධයෙන් පැතිරිච්ච ගැටලුවක් තියෙන මේ සම්බන්ධව අපි මං හිතන්නේ ඉදිරියට මැදිහත් වෙලා සම්බන්ධව කටයුතු කරන්න පුළුවන් වෙයි. අතිගරු ජනාධිපතිතුමා අපිට දැන් දීලා තියෙනවා උතුරු නැගෙන පළාත්වල ඒ විහාරස්ථාන සම්බන්ධව සෑබල්ල වාර්තාවක් ලබා දෙන්න. මේ සම්බන්ධව මම නිරීක්ෂණය කළ වාර්තාවක් දැන් සකස් කළා. අතිගරු ජනාධිපතිතුමා ලබා දෙන්නත් කටයුතු කරලා තියෙනවා. මං හිතන්නේ අපිට ඉදිරියේදී අපි විශේෂයෙන් අවධානය යොමු කරන්න බලාපොරොත්තු වෙනවා. දෙපාර්තමේන්තු හතර විශේෂයෙන්ම බෞද්ධ ක්‍රිස්තියානි හින්දු හා ඉස්ලාම් කියන
දෙපාර්තමේන්තු හතර ඒකාබද්ධව මෙවැනි ස්ථාන ආරක්ෂා කිරීම සහ ආගමික සංහිඳියාව ඇති කිරීම සම්බන්ධයෙන් අපේ විශේෂ වැඩසටහනක් ඉදිරියේදී ක්‍රියාත්මක කරන්නත් අවශ්‍ය බව අපි යෝජනා කළ සාකච්ඡා කරගෙන තියෙනවා. දැන්ටමත් අපි ඒ සඳහා වැඩසටහනක් මුල පුරලා තියෙනවා. දැන් මේ පහුගිය දවස් දෙක තුනක අපි වැඩසටහනක් කරා බෞද්ධ, ඉස්ලාම්, හින්දු, කතෝලික කියන මේ දහම් පාසල් කිසියෙන් 300ක් පමණ එකතු කරලා අපි වැඩසටහනක් කරා ආගමික අවබෝධය ඇති කිරීම සඳහා දරුවන් අතර. මුල්මුඩේ අරිසිමලේ විහාරස්ථානයේ ඇති වෙලා තියෙන අන්තවාදී කණ්ඩායම්වල ප්‍රහාරයන් පිළිබඳව අපි කතා බහ කරමින් ඉඳි අපිට ඒ කතා කළේ බෞද්ධ කටයුතු කොමසාරිස් ජෙනරාල් නිමල් කොටවලගේතර මහත්මයා. අපිට කෙනෙක් ඉන්නවා කතා කරන්න. අශෝක මහත්මයා, අයිබෝවන්. අයිබෝවන්. මම අශෝක මැණික්ගොඩ ආගමික කටයුතු අමාත්‍යාංශයේ හිටපු උපදේශක කෙනෙක්. මම මුලින්ම පින් දෙනවා ඔබතුමාලට මෙවැනි වැඩසටහනක් සංවිධානය කිරීම පිළිබඳව. ඇත්තටම ගිය සතියේ මාව හම්බෙන්න ආවා. මා වැඩම කරා අපේ කෝකිලායිවල අපේ හාමුදුරුවෝ. ඇත්තටම නෙට් FM සේවයට පින් දුන්නයි උන්වහන්සේ. ඔබතුමාලා මාධ්‍යයක් හැටියට මේ ප්‍රශ්නය පිළිබඳව, කෝකිලායි ප්‍රශ්නය පිළිබඳව මේ රට දැනුවත් කිරීම පිළිබඳව මට මෙන්න මේ අදහසයි ඉදිරිපත් කරන්න තියෙන්නේ. ලන්දේසි කාලයේ නීතිය කියවලා බැලුවොත් ලන්දේසි කාලයේ නීතිය තියෙනවා ඉතා පැහැදිලිවම බෞද්ධ නොවන සිද්ධස්ථානයක් ඉදිකිරීමේදී අග්‍රාණ්ඩු කාර්යවරයාගේ අවසරය ලබාගත යුතුය. මොකද බෞද්ධ නොවන සිද්ධස්ථානයක් ඉදිකිරීමේදී මෙවැනි ලන්දේසි කාලයේදී මේ නීතිය තමයි ක්‍රියාත්මක වුණා. නමුත් අවාසනාවකට අද බෞද්ධ සිද්ධාස්ථානයක් ඉදි කිරීමේදී තමයි සියලුම ප්‍රශ්න අපිට මුහුණ දෙන්න සිද්ධ වෙලා තියෙන්නේ. හොඳයි, බොහොම ස්තුතියි. ඉස්සරහට ඇමරිකාවෙන් වගේනුත් අවසරය ගන්න වෙයි එහෙම වුණා. බෞද්ධ මධ්‍යස්ථාන පන්සල් ඉදි කරන්න. ඔව්, වෙන්න ඉඩ තියෙන ඒවා. හැබැයි ඉතින් මේ සිද්ධියට අදාළව තෘක්නාමලේ දිසාපතිතුමාගෙන් අහපු වෙලාවේ එතුමා මෙන්න මෙහෙම කියන්නේ. නායකවරු කියන්නේ උන්වහන්සේගේ පූජා භූමියට අයත් ඉඩමක් තමයි. නෑ නෑ, එහෙම නෑ. තම පූජා භූමිය පුදීලත් නෑ. පූජා භූමිය පුදීලත් නෑ. අනිත් එක ඒකේ අයිති මිනිස්සු බඩු බාණ්ඩ ගන්න යද්දී හාමුදුරුවන්ගේ පාර්ශ්වයට පහර දීමක් සිදු වුණා කියලා තොරතුරු මටත් දෙලට වාර්තා වෙලා තියෙනවා. දැන් මේ අද හවසනේ ඔය සිද්ධිය වෙලා තියෙනවා. හවසනේ මටත් හාමුදුරුවෝ ඉල්ල කියලා ගියේ. එතෙන් පස්සේ මම හාමුදුරුවෝ පොලිසියෙන් ටිකක් දාලා පොලිස් රාජකාරී කරන්න කියලා පොලිසියෙන් ටිකක් දාන්න බයි ඉස්සෙල්ලාම පොලිසියෙන් ටික දාලා මම DIG මහත්තයාට කිව්වා ඒකෙම පහර දීලා තියෙනවා නම් ඒකෙන් නිත්‍යානුකූල පියවර ගන්න කියලා. හොඳයි, ඒ නීතියානුකූල පියවර ඒ විදිහට අරගනේවි. හැබැයි ඉතින් තත්ත්වය සම්බන්ධයෙන් අරසමනේ විහාරයේ නායක ස්වාමින් වහන්සේ පානමුණි තිලක වංශාමුදුරු අපිට මෙන්න මෙහෙම කිව්වා. තේතුනාමලේ ගුරුමුඩේ තතර ස්ථානයේදී බෝධියක් කපලා බුදු පිළිමයක් කුඩු කළා දැම්මා. එතකොට දවසින් දවස මේ වගේ අදන්තේත්තන් වෙද්දිත් අපි හැමතිස්සෙම ඔළුව පාච්චරගෙන නිහතමානීව ඉවසාගෙන දරාගෙන හිටියා. හෙට දවසේ මේ ප්‍රශ්න නිසි බලධාරීන් නිසි මේ වදකියෝත්තන් ඉදිරිපත් වෙලා මේ විසඳලාදී මේ නතර කළදී ඉතින් ඒ කිසිවක් අද වෙනකොට මේ මොහොත වෙනකොට විසඳෙන මට්ටමක් නැහැ. දවසින් දවස මේ අන්තවාදී කියන පැත්ත දවසින් දවස උග්‍ර වෙමින් පවතිනවා. අපේ තෙන්නමරං වාදී කන්දස් ස්වාමි කන්දේ සංකමලේ පුරාණ රජ මහාවිහාරස්ථානේ කුල්මුඩේ ඉඳන් කිලෝමීටර් 10ක් 15කින් දෙරින් තිය බෙදලා තියෙනවා. ඒ ස්ථානේ පුරා විද්‍යා නටබුන් සෑහෙන බහුතරයක්ම තියෙන ස්ථානයක්. එතන තියෙන අපේ බුදුරජාණන් වහන්සේ සිරස කොටාපු ගල් දිනෙල්ලා ඊට මීටර් 800ක් විතර දුරින් තියෙන කෝවිලක බිත්තියට කියලා බැඳලා තියෙනවා. දැන් සති 4කට ඉස්සෙල්ලා මම ඒ ස්ථානට ගිහින් බලනකොට ඒ ස්ථානේ චෛත්‍ය උඩ අඩි 4ක විතර දේව පිළිමයක් කොන්ක්‍රීට් දාලා මේ පුරා විද්‍යා චෛත්‍ය උඩ ස්ථාපිත කරලා තියෙනවා. එතකොට මේ ස්ථානේ ගැසට් කරලා මේ සියලුම ස්ථාන ගැසට් කරලා තියෙනවා. මේ සියලුම ස්ථාන විහාරස්ථානයේ ලියාපදිංචි කරලා තියෙනවා. මේ සියලුම ස්ථාන පුරාවිද්‍යා ගවේෂණ වල ලක් කරලා තියෙනවා. තත්ත්වය එසේ තිබේදී තවත් අපි කුමක් කරමුද? අපි එහෙනම් ගිහිල්ලා ඉන්නම් අද දවසේ දැනුවත් කිරීමත් එක්ක. සුබ දවසක් කියලා. නොනාට හිනාව ලස්සන නෑ නේද? බලන්නකෝ ඩෙන්ට පාවිච්චි කරන අය. හිතේ බයක් නැතුව ලස්සනට හිනාවෙන්න අදම ඔබත් ඩෙන්ටා ටූත් බ්‍රෂස්ම පාවිච්චි කරන්න. ඩෙන්ටා, ඔබේ සිනහවේ ආරම්භය.